දෙදස් විසිතුන හත්තෙනි මස පළවෙනි දින මුරලිය ඕම් ශාන්ති උදෑසන මුරලි බාබ් දාදා මතුප සාරය සුමිහිනි දරුවනි ඔබ තම මනස ශරීරය හා ධනය යන තුන් ආකාරයෙන් භාරතේ පාරිශුද්ධත්වයට පත් කිරීමෙහිලා සේවයේ යෙදී සිටිය යුතුයි. ඔබ මේ භාරතය මායාගෙන් රාවණගෙන් මුදාගත යුතුයි. ප්‍රශ්නය ජීවාත්ම අවධානයට පත්වීමට උත්සාහ දරනා දරුවන් දැන් මිදී තිබෙන්නේ කුමන සන්තාපයකින්ද? පිළිතුර නැවත නැවත විඳවීමේ ස්වરૂපයෙන් එන්නා වූ ඔවුන්ගේ පරණ ශරීරයේ කර්ම විඳවීමෙනි. ඔවුන්ගේ බුද්ධිය තුළ මෙන්ම මෙම කාරණයේ තිබෙනා නිසා තම කර්ම ගෙවිය යුතුය යන සන්තාපයෙන් ඔවුන් මිදී තිබෙනවා. අප දැන් අපගේ පරණ කර්ම ගෙවා දමා කර්මාතීත තත්ත්වයට පත්විය යුතුයි. පසුව කල්ප භාගයක් පුරාවටම ඔවුන් තුළට කිසිම ආකාරයේ අසනීපයක් නොපමිණෙනු ඇත. බාබායි වන්නු පළමු පන්තියේ ස්වභාවික ඖෂධ ක්‍රමයක් භාවිතා කරනවා. එම නිසා අසනීපෙන් නාමයක්වත් ඉතිරි නොවනු ඇත. ගීතය මව හා පියා ඔබයි. ඕම් ශාන්ති. දරුවන්ට ගීතය ඇසුණා. තමා දැන් පෞද්ගලික ලෙසම පාරිශුද්ධ කරුවා. මව හා පියා ඉදිරියෙන් අසුන්ගෙන සිටිනා බව දරුවන් දන්නවා. ඔබ පිරිසිදු භාරතේ පාරිශුද්ධත්වයට පත් කරලීම උදෙසා ශ්‍රීමත් අනුගමනය කරනවා. මන්ද දරුවන් වන ඔබ උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මයේ සේවයේ යෙදී සිටිනා නිසයි. බාබාත් ඉන්නේ මෙම සේවයේමයි. ඇත්තෙන්ම භාරතයේ පාරිශුද්ධත්වයෙන් තිබුණු අතර දැන් අපිරිසිදු වී තිබෙනා බව දරුවන් දන්නවා. නව ලෝකයේ ස්ථාපනය වී දැන් අවුරුදු 5000ක කාලයක් ගත වී තිබෙනවා. ලෝකයේ මිනිසා මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. දරුවන් වන ඔබ දැන් පියාගේ ශ්‍රීමත් අනුගමනය කරමින් ඔබගේ මනස ශරීරය හා ධනේ මාර්ගෙන් භාරතයට සේවය කරනවා. ඔබ මායා රාවණගේ යදම් වලින් භාරතයේ මුදවාගෙන රාමාගේ රාජ්‍යයේ ස්ථාපනයේ සේවය කරනවා. අප පැමිණ සිටින්නේ අපිරිසිදු භාරතයේ පවිත්‍රත්වයට පත් කිරීමට බවත් එම නිසා අප අනිවාර්යයෙන්ම පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ඒ බව ඔබත් ඕනෑම කෙනෙකු හට විස්තර කර දෙන්න. ඔබට පුළුවන් සෑම දබරයක්ම ඇතිවන්නේ පාරිශුද්ධත්වයේ මතයි. ඒ සඳහා කුමන හෝ බාධකයක් එනවා. සාමාන්‍යයෙන් යුද්ධ කරන්නේ බිහිසුණු දේ සමගයි. නමුත් ඔබ යුද්ධ කරන්නේ පාප පහේ ස්වરૂපෙන් සිටින රාවණ සමගයි. සෑම චක්‍රයකදීම ඔබ ශ්‍රීමත් අනුගමනය කළ බව ඔබ දන්නවා. මේ කාලයේ මුළු ලෝකයේම රාවණගේ වැරදි දේ අනුගමනය කරනවා. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ දේවත්වයට දිව්‍යමය උපදේශ අනුගමනය කරන්නන් බවට පත්වනවා. ඔබ දැන් අයිතිවන්නේ බ්‍රහමින් වංශයටයි. ඔබ මුළු ලෝකෙම අපිරිසිදු බවින් මුදවා පාරිශුද්ධත්වයට පත් කරවනවා. ඒ අසීමිත වූ පියා දරුවන් වෙත එනවා. තමා දැන් නැවත වතාවක් තම මනස ශරීරය හා ධනේ මාර්ගෙන් භාරතයේ දේව
රාජධානියක් බවට පත් කරවන බව දරුවන් කියනවා. ස්වර්ණමය යුගයේ මුලදී භාරතයේ පිවිතුරු රාජධානියක් වූවා. අපි දැන් අපගේ දිව්‍යමය රාජධානිය ස්ථාපනය කරනවා. හරියට කොංග්‍රස් පක්ෂයේ එකට එක් වී උදව් දුන් ලෙසින් නිදහස ලැබීම සඳහා ගාන්ධිතුමා තම ශරීරය, මනස හා ධනය යන තුන් අයිරින්ම සේවය කළා. ඔහුට සිරගෙට පවා යාමට සිදු වූවා. ඉතින් තම ශරීරයෙන් සේවය කරන අතරම ඔහුගේ මනසින් එහිම නිරත වූවා. පියා දැන් ඔබව මායා රාවණගෙන් නිදහස් කරගන්නා බව ඔබ දන්නවා. මොහු අසීමිත වූ පියාවන අතර ඔහු භාරතේ බාබුජී පියාවේ ඔහු සැමගේ පියා වූයේ නැහැ. ඇත්තෙන්ම මහලු කෙනෙක්ට තමයි බාබුජී කියා කියන්නේ. නගරාධිපති කෙනෙක්වත් බාබුජී ලෙස හඳුන්වනවා. පියවරුන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔබට ඉන්නේ ඒ එකම එක පියා මිස වෙන කිසිවෙක් නොවේ. මෙහි ඉන්නේ එකම බාබු ශිව බාබා පමණයි. ඔහු භාරතයේ පාරිශුද්ධත්වයට පත් කිරීමෙහිලා සේවයේ එහි පෙනී සිටිනවා. ඔහු අනිවාර්යෙන්ම කෙනෙකුගේ ශරීරයක් තුළට පැමිණිය යුතු වෙනවා. ඒ වගේම ඔහුට සහකරුවන්ද අවශ්‍ය වෙනවා. ඔහු තනියම මේ කරන්නේ නැහැ. ශිව ශක්ති හමුදාව වන්නේ, ශිව ශක්තිය හමුදාව වන්නේ ඔබයි. ඔබට මේ විස්තර කර දීම වඩා පහසුයි. පළමුවෙන්ම මේ සඳහා බ්‍රාහ්මීන් වරුන් අවශ්‍ය වන බවත් විස්තර කර දෙන්නට ඔබට පුළුවන්. බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මීන් වරුන් වන ඔබ දිව්‍යමය තත්ත්වයට පත්වෙනවා. එනම් ඔබ විෂ්ණුගේ දරුවන් බවට පත්වෙනවා. තමා සත්‍ය ලෙසින්ම බාබාගේ සහකරුවන් යන්න ඔබගේ බුද්ධිය තුළට යා යුතුයි. සියදාස් ගණන් දෙනා ශ්‍රීමත් අනුගමනය කළ යුතු වෙනවා. ගාන්ධිතුමාට පවා විශාල බලකායක් සිටියා. ඔවුන් අතරින්නුත් ඉතාමත් ප්‍රසිද්ධ අය සිටි අතර සමහරු සාමාන්‍ය අයයි. ඒ බාබු උතුමා ඔබව විදේශකයින්ගෙන් මුදවා ගත්තා. බාබා දැන් ඔබව රාවණ්නම් ඌ සතුරාගෙන් නිදහස් කර ගැනීම උදෙසා ශ්‍රීමත් ලබා දෙනවා. මිනිසු තම අධිරාජ්‍ය ස්ථාපනය කරමින් සිටියා කියා කියූසේ ඔබත් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් මායේ දිව්‍යමය වූ රාජ්‍ය ස්ථාපනය කරනවා යන්න බුද්ධිය තුළ තබාගෙන සිටිනවා. ඔබ සෑම පියවරකදීම ශ්‍රීමත් ලබාගත යුතුයි. ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ශ්‍රීමත් මගිනි. ඔබ සෑම කෙනෙක්ටම තම තමන්ට අයිති වූ කර්ම තිබෙනවා. කර්මාතීත ත්‍ත්වය ලබා ගැනීම උදෙසා අවසානයේ වෙනතුරුම ඔබ උත්සාහ දැරිය යුතු වෙනවා. ඔබ තවමත් ඔබගේ කර්මාතීත ත්‍ත්වයට පැමිණ නැහැ. ඔබ තවත් උත්සාහ දැරිය යුතු වෙනවා. කර්මාතීත ත්‍ත්වයේ කිබදුද කියා තොත් ශරීරයවත් කිසිම වේදනාවක් විඳින්නේ නැහැ. මහලු ශරීරයත් අවසානය වන තෙක්ම දුක් විඳිනවා. සෑම කෙනෙක්ම පරිපූර්ණත්වයට පත්ව නැහැ. කර්ම සියල්ලම ගෙවා දැමිය යුතු වෙනවා. ඔබ තම කර්මාතීත තත්ත්වය වෙත ළඟාවන තුරු මායාගේ කුණාටු හා ඔබගේ කර්ම ගෙවීම සිදුවනවා. දිගින් දිගටම සිදුවනු ඇත.
ඔබ ඒවා ගැන තැවෙන්න අවශ්‍ය නැහැ. ඉතා සරල ලෙස පියා සිහිපත් කරන්න. බාබා කියනවා ජීවාත්ම අවධානයට පත්වන්න. මෙම වචන සිහිපත් වන්නේ මෙම කාලයේ සිටයි. මිනිසු මේවාෙහි අර්ථය දන්නේ නැහැ. ජීවාත්ම අවධානයට පත්වීමෙන් ඔබට සියල්ලෙන් මිදී පියා සිහිපත් කළ හැකි බව ඔබ දැන් දන්නවා. ඔබ දැන් ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. ඔබ උත්සාහ දැරිය යුතුයි. මා ජීවාත්මයක් වන අතර පියා සිහිපත් කරනවා. ඔබ සෑම තැනම සිටිනවා යයි කීමෙන් ඔබේ සිහිපත් කරන්නේ කාවද? ඔබ සාමයේ සොයා වෙන කොහේවත් නොයා යුතු බව බාබා විස්තර කර දී තිබෙනවා. ඔබ දිගින් දිගටම ක්‍රියාවේ යෙදිය යුතුයි. අසාරේවි තත්වයට පත්වීම පුහුණු කළ යුතුයි. මා ජීවාත්මයක් වන අතර මේ මාගේ ඉන්ද්‍රියයි. ජීවාත්මයේ මුල්ම ස්වභාවය සාමයයි. අපට තූර්ය වාදන කණ්ඩායමක් අවශ්‍ය කරන්නේ නැහැ. සන්‍යාසීන් හතා යෝගා කරමින් හුස්ම ඉහළ පහළ දැමීමේ අභ්‍යාසවල යෙදෙනවා. ඔවුන් කුටියක් තුළට වී නොයෙකුත් ආකාරයේ අභ්‍යාස පුහුණු කරනවා. මේ හතා යෝගා කියා දෙයක් නැහැ. ඔබ කළ යුත්තේ දැනුම වටහා ගැනීම පමණයි. පරමාත්ම දෙවියන් පරපියාගේ දැනුම වෙත කිසිම කෙනෙක් දන්නේ නැහැ. දෙවියන් පියා සෑම තැනකම සිටිනවා කියා ඔවුන් කියනවා. එය හඳුන්වන්නේ වැරදි දැනුමක් ලෙසයි. ඔබ දැන් පියාව දන්නවා. සැමගේ පියා වන්නේ ඒකායන තැනත්තායි. ඔහු පැමිණ අපිරිසිදු ලෝකයේ නව ලෝකයක් බවට පත් කරවනවා. ඔබ බාබාගේ සහකරුවන් ඔබ අපිරිසිදු බවින් මිදී පාරිශුද්ධත්වයට පත්ව පසුව පිවිතුරු ලෝකය වෙත යනවා. එහි පිවිතුරු දිව්‍යමය රාජධානිය තිබෙනවා. ඔබ රාජයෝග ඉගෙන ගන්නේ පිවිතුරු ලෝකය උදෙසායි. ඔහු ඔබගේ ගුරුවරයා ලෙස පැමිණ ඔබට ලෝක චක්‍රය පිළිබඳ වූ දැනුම ලබා දෙනවා. ඔබව සුවදර්ශන චක්‍රධාරීන් බවට පත්ව පසුව රජවරුන් හා රැජිනියන් ලොව පාලනය කරන්නන් බවට පත්වනියේ මෙමගිනි. ඔබ තම පවුලේ අයත් සමග එකට ජීවත් වන විට වුවත් මෙම තත්ත්වය පවත්වාගත යුතු වෙනවා. ඔබට බොහෝ සෙයින් ඉවසන්න සිදුවනවා. මව්වරුන් බොහෝ සෙයින් පහර කනවා. යක්ෂයන් හිංසාවට විසින් මෙම යාග හෝමයට සෑහෙන බාධා එල්ල කරනවා. පාපේ නිසා අහිංසකයන් බොහෝ සෙයින් හිංසාවට ලක්වනවා. කොංග්‍රස් පක්ෂයේ මිනිසුන්ව සිරගෙයට යවන ලද නමුත් ඔබ කාන්ස්ලාගේ ජරාසන්දෙන්ගේ බන්ධන තුල ඊටත් වඩා සිර වී සිටිනවා. ඔබත් මඳක් ඉවසිය යුතුව තිබෙනවා. වැඩියෙන්ම පාරිශුද්ධත්වයට පත්වන්න ඌ වන්නේ ඔබයි මව්වරුන්. ඔබ සමහර මිනිසු දුර්වල නම් ඔවුන්ට තම භාර්යාව සමග ඉවසිය යුතුවනවා. ඇත්තෙන්ම භාරතයේ මිනිසුන් තුළ වයස අවුරුදු 60 ඉක්ම වූ පසු විශ්‍රාම යාමේ නීතියක් තිබෙනවා. ඔවුන් තම නිවස අතහැර දමා යතුරු දරුවන්ට දී සියල්ල රැක බලා ගැනීමට බාර කර යනවා. වටිනා දරුවන් සෑම දෙයක්ම හොඳින් රැක බලා ගන්නවා. ඔවුන්ගේ පියා ඔවුන්ට සේවය කරමින්
හඩා වඩා ගත්තා. ඉතින් ඒවා රැක බලා ගැනීම දරුවන්ගේ කාර්යභාරයයි. ඔවුන් මෙසේ කියයි. ඔබට ඔහුගේ ශාන්ත සමූහය වෙත යා හැකි. අපි සියල්ලම රැක බලා ගන්නම්. අද කාලේ ඔවුන්ගේම දරුවන් පවා හතුරන් බවට පත්වනවා. දරුවන්ගේ සටන තිබෙන්නේ මායා රාවන් සමගයි. ගාන්ධිගේ උපදෙස් පිළිපැදීමෙන් භාරතය විදේශිකයන්ගෙන් මිදුණා. මායා රාවන් ඔබව අවුරුදු 2500ක් පුරා යටත් කරගෙන තිබෙනවා. මේ මායා ඉතා බලවත්. ඔවුන්ට කොංග්‍රස් පක්ෂයට තමන්ව නිදහස් කර ගැනීමට අවුරුදු 40ක් 50ක් පමණ ගත වූවා. මෙහිදීත් ඒ සඳහා කාලය ගතවනවා. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමේ උපත් 21ක් උදෙසා සුව අධිකාරීත්වයේ රාජ්‍ය ස්ථාපනය කරමින් සිටිනා බවත් ඔබ දන්නවා. කොංග්‍රස් පක්ෂයේ අය සුව අධිකාරීත්වය හිමි කර තිබෙන අදයකි. කොහොම නමුත් ඔවුන් ලත් රාජ්‍ය හරියටම මිරිගුවක් වැනි බව ඔබට වැටහෙනවා. ගීතාවේ හෝ භගවත්ී කොංග්‍රසයේ සැදුනේ කෙසේද යන්න ගැන සඳහන් ව නැහැ. ඔවුන් කිසිම දෙයක් නොලද බව දැන් වැටහෙනවා. වැඩිම වුණොත් ඔවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් වන්නට ඇති. ඒ කෙටි කාලයක් සඳහා පමණයි. දැන් සෑම කෙනෙක්ම ඉන්නේ අසතුටින්. අප දිව්‍ය ලෝකේ ස්ථාපනය කරනවා. ඔබගේ ජයග්‍රහණය නාටකයේ දියෝපගත වී තිබෙනවා. ඔබ රාජ යෝගා ඉගෙන ගන්නවා. ඔබ සූර්ය වංශයේ කොටස් කරුවෙක් වන බවත් ඔබට වැටහෙනවා. බාබා අහනවා ඔබ උත්සාහ දරන්නේ සූර්ය වංශිකයෙක් වීමටද චන්ද්‍ර වංශිකයෙක් වීමටද? ඔබ කියනවා අප සූර්ය වංශයේ කොටස් කරුවෙක් බවට පත් වීමට උත්සාහ දරනවා. මෙසේ හැඳින්වන්නේ මවහා පියා අනුගමනය කිරීම ලෙසයි. මවහා පියා සූර්ය වංශික අධිරාජයා හා අධිරාජිනිය බවට පත්වනවා. සෑම කෙනෙක් තුළම මේ පිළිබඳව 100%ක්ම විශ්වාසය තිබෙනවා. ඔබහා පියා දරුවන්ට කියනවා. මවහා පියා දරුවන්ට කියනවා ඔබ හදවත නම් වූ සිහසුන ලබා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඔවුන්ව අනුගමනය කිරීමෙන් උත්සාහයේ යෙදෙන්න. කෙනෙක් සුබ වචන කතා කරයි නම් කතාවක් තියෙනවා. ඔබගේ මුවෙහි රෝස මලක් ඇත. සූර්ය වංශයේ කොටස් කරුවෙක් බවට පත්වීම සුළු පටු දෙයක් නොවේ. ඒ දියමන්ති හා මිනිමුතු වලින් සැදුම් ලත් මාලිගා බොහෝමයක් තිබෙයි. ඒ එවන් වූ ශ්‍රේෂ්ඨ තත්ත්වයකි. ඒ ගැන සිතීමෙන් ඔබ හද තුළ හිරිගඩු පිපෙනවා. බාබා අපට බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවනවා. මුලදී අපි කිසිම දෙයක් දැන සිටියේ නැහැ. මෙහිදී ගැමි කොළු පැංචකු සිහිපත් වෙනවා. නමුත් කෘෂ්ණා එවැනි ගමේ සිටි කොළු පැටියෙක් නොවේ. බොහෝ ගම්මුන් මෙහි පැමිණ තිබෙනවා. දිලිඳු අය අතිවාසනාවන්තයි. ධනවතුන්ගේ හදවත් ගැහෙනවා. බාබා හිතනවා දිලිඳුන්ගේ ස්වාමියා මමයි. තම උරුමය ලැබ ගැනීමට පැමිණෙන සෑම කෙනෙක්ම දැක ගැනීමට ඔබට පුළුවන්. ඔබට හමු වෙන ඕනෑම කෙනෙක්ට මෙසේ කියන්න. අපි දැන් භාරතයට සේවය කරනවා.
අප භාරතයේ දිව්‍ය ලෝකයක් බවට පත් කිරීම උදෙසා අපගේ මනස ශරීරය හා ධනේ මාර්ගයෙන් සේවය කරනවා. එවිට ආදායම් බදු නිලධාරියෙක් පැමිණියහොත් ඔහු ඉක්මනින් ඔබට සමාව දෙයි. ආණ්ඩුව බොහෝ සෙයින් මුදල් අපතේ හරිනවා. ඔබගේ මුදල භාරතය සමෘද්ධිමත් කරනවා. එහි සෑහෙන වෙනසක් තිබෙනවා. අනිත් අයට විස්තර කර දෙන්න. එවිට ඔවුන්ගේ හිත් නැමෙන්නට පටන් ගනීවි. ඔහු ඔබ භාරතයට ශ්‍රේෂ්ඨ සේවයක් කරනවා. එවන් වූ සේවයක යෙදෙන්න. ඉතාමත් මිහිරි බවට පත්වන්න. ඒ සත්‍ය ස්වාමියා හට සත්‍යවාදී වෙමින් සත්‍ය ස්වාමියා සිහිපත් කරන්න. ඔබට සත්‍ය දේශේ පාලකයන් බවට පත්වීමට අවශ්‍ය නම් නිරන්තරයෙන්ම ඒ සත්‍ය ඕපියාව සිහිපත් කිරීම පුහුණු කරන්න. ස්මරණේ නොකඩවා පවත්වා ගැනීමෙන් ඔබ සතුට අත්විඳිනු ඇත. දුක්ඛ දෝමනසත් ඉවත් වූ වෙන ස්මරණ කිසිම කෙනෙක් නොමත. එහි කිසියම්ම හෝ අසනීපයක් තිබෙනවා. එහිදී ඔබට කිසිවක් වන්නේ නැහැ. බාබා කුමන ආකාරයේ ස්වාභාවික ඖෂධයක් දෙනවාද කියතොත් ඔබ කිසිම ලෙසකින් අසනීප නොවෙනු ඇත. ඔබ උපත් 21ට සියලු අසනීපයන්ගෙන් මිදෙනවා. එම නිසා ඔබ එවන් වූ කුල්මත් භාවයක් පවත්තා ගත යුතු වනවා. කෞරවයන් කරන්නේ කුමක්ද, පාණ්ඩවයන් කරන්නේ කුමක්ද යන්නෙහි වෙනස පැහැදිලි කර දෙන්න. ඒ බාබුජී කළේ කුමක්ද, මේ අසීමිත වූ බාබුජී කරන්නේ කුමක්ද? බාබා ඔබව රාවන්ගේ යදම් වලින් මුදවා ගන්නවා. මේ පියා සිහිපත් කිරීමෙන් ඔබගේ පාප සියල්ල නැති වී යනු ඇත. ඔහු පියායි, ගුරුවරයායි, තද්ගුරුයි. ඔබගේ හිත මත උපත් ගණනාවක වූ පාප බර තිබෙනවා. පාරිශුද්ධත්වයට පත්වීමේ එකම එක ක්‍රමයයි තිබෙන්නේ. ගංගා ජලයේ කිසිවෙක් පාරිශුද්ධත්වයට පත් කළ නොහැකි. මේ පියාගේ ස්මරණය පමණයි ඔබව පාරිශුද්ධත්වයට පත් කරවන්නේ. ඔබ කිසියම් තැනක භාවනාවේ යෙදිය යුතුයි කියා දෙයක් ඇත්තේ නැහැ. ඔව්, යම් තැනක අසුන් ගැනීම හොඳයි. ඔබට එකිනෙකාගේ බලයෙන්ද යුතුව එකට අසුන් ගන්න පුළුවන්. කොහොම නමුත් බාබා කියනවා ඔබ සාමාන්‍ය පාසලක ශිෂ්‍යයන් අනිවාර්යයෙන්ම තම ගුරුවරයා සිහිපත් කරනවා. ඇවිදින විටත් ඕනෑම වැඩක යෙදී සිටිනා විටත් ඔබට මා සිහිපත් කළ හැකි. බාබාය යන්න මට උගන්වන්නේ බාබාය යන්න දැන් දරුවන්. දරුවන් වන ඔබගේ බුද්ධිය තුල පතිත විය යුතුය. තම පියා හා ගුරුවරයා සිහි නොකරන කිසිවෙක් ඇත්තේ නැහැ. තමා දැන් නිවස වෙත යා යුතු බව ඔබ දන්නවා. එම නිසා ඔබ සද්ගුරු සිහිපත් කළ යුතුමයි. අපගේ පියා කොහොමද ගුරුවරයා හා සද්ගුරුද වන්නේ යනාදී අසිරිමත් වූ දේ ගැන ඔබ සිතනවා. ඔබ කියනවා සත්‍ය පියා, සත්‍ය ගුරුවරයා හා සත්‍ය සද්ගුරු වන්නේ ඔබයි.
ඔබ ඒකද කරන්නේ සත්‍යයේ ඇසුරයි. එනම් ඔහු ඔබට මුක්තිය හා ජීවන මුක්තිය වෙතගෙන යනවා. සෑම කෙනෙක්ම මේ පැරණි ලෝකය අතහැර නිවහන වෙත යනු ඇත. පසුව ඔබ පැමිණ නව ලෝකයේ පාලක බලය ලබා ගනු ඇත. මෙය ඔබගේ තරණයයි. මෙය අසීමිත වූ තුරඟ තරගයකි. ඔබ සෑම කෙනෙක්ම තමාට පළමුවෙන්ම එහි යාමට අවශ්‍ය බව කියනවා. එම නිසා ඔබ ස්මරණයේ යෙදිය යුතුමයි. ශිෂ්‍යත්ව දිවීමට සලස්වනවා. ඔබ කෙතරම් දුරට උත්සාහ දරනවාද ඒ අනුව ඔබ ජයග්‍රහණයේ මල් දාමයට පත්වනු ඇත. අචා සුමීනි ආදරණීය බොහෝ කලක් නැතිව සිට දැන් හමු වුණු දරුවන්ද මව පියා බාප් දාදාගේ හදවත ගැඹුරු පත්ලෙන් සෙනෙහස ස්මරණය සහ සුබෝදෑසන. ඔබ බොහෝ ආදරණීය වනවා. අපි වන්දනීය දේවතාවන්ව සිටියා. ඉන් පසුව වන්දනීයව සිටි අපගේ කලා දෙකක් අහිමි වී අපි වන් චන්ද්‍ර පෙළපතේ ශාස්ත්‍රියන් විය යුතුය. ඉන් පසුව අපි වෛශ්‍ය පෙළපතේ සහ අවසානයේ ශුද්‍ර පෙළපතේ පුදන්නන් විය. දැන් නැවත වරක් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් අප පුදන්නන්ගේ වන්දනීයත්වයට පත්වනවා. මෙම චක්‍රය ඔබගේ බුද්ධිය තුල භ්‍රමණය කරන්න. අච්චා ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට නමස්තේ කියයි. ආධ්‍යාත්මික දරුවන්ගේ ආධ්‍යාත්මික පියාට නමස්තේ. ධාරණය සඳහා සාරාංශය. 1. භාරතයේ සමුද්ධිමත් කරලීම උදෙසා ඔබගේ මනස ශරීරය හා ධනය වටිනා ලෙස භාවිතා කරන්න. ඉතාමත් මිහිරි බවට පත්ව සේවයෙහි යෙදෙන්න. සත්‍යයේ දේශය ස්ථාපනය කිරීම උදෙසා සත්‍යවාදී වන්න. 2. ජයග්‍රහණේ මල් දාමයට එක්වීම උදෙසා ස්මරණයේ තරගයේ ඉදිරියෙන් යන්න. ඇවිදින විටත් අන් සෑම දෙයකම යෙදී සිටිනා විටත් පියා ගුරුවරයා හා සද්ගුරුව සේපත් කරන්න. වරදානය ඔබ නිරන්තරයෙන් තපස්සියාවේ ප්‍රතිරුවක් වී ඔබගේ අත්හැරීම සහ තපස්යාව තුළින් උපකාර කිරීමේ සේවයේ සාර්ථකත්වය ලබා ගනිත්වා. සේවාධාරියෙක් යනු අත්හැරීමේ සහ තපස්යාවේ ප්‍රතිරුවකි. අත්හැරීම සහ තපස්යාව යන දෙකේ උපකාරකයෙක් ඔබ නිරන්තරයෙන් සේවයේ සාර්ථක ලබා ගනි. තපස්යාව යනු වෙනත් කිසිවෙකුට නොව ඒකායන පියාට අයත් වීමයි. නිරන්තරයෙන් අකණ්ඩව මෙම තපස්යාවේ යෙදෙන්න. එවිට ඔබගේ සේවාස්ථානය තපස්යාවේ ස්ථානයක් තපස්ය කුණ්ඩ බවට පත්වෙයි. සලඹයන් නිබේටම එහි යන අන්දමට එවන් තපස්යා කුණ්ඩයක් සාදන්න. ඔබගේ මනසින් සේවය කිරීමේ බලවත් ජීවාත්ම හෙළිදරව්වේ. දැන් ඔබගේ මනසේ බලයෙන් මෙම භූමිය පරිවර්තනය කරන්න. මෙය ව්‍යාප්තියට ක්‍රමයකි. පාඨය නිරංකාර ක්‍රම සහ ඉවසීම යන බලවලින් ඕනෑම කෝපයේ ගින්නක් සිසිල් කරන්න.
ஓம் சாந்தி.